පසුගිය කාල සීමාව තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණා. කොවිඩ් වාතාවරණය හමුවේ සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීම ඊට හේතුවක් වනවා. කොවිඩ් සමයේ පැවති දේශසීමා වාරණ සහ නීතිරීති ලිහිල්වීමත් සමග සංචාරක පැමිණීමේ යම් වර්ධනයක් දැකගන්නට පුළුවන්. 2023 වර්ෂයේ ජනවාරි මාසයේ වන විට මෙරට සංචාරක පැමිණීමේ ප්‍රතිශතය 24.5% වී තිබෙනවා. එය ගිය වසරට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බවයි පෙන්නුම් කරන්නේ. චීන සංචාරකයන්ගේ පැමිණීමද යළි ආරම්භ කරමින් 2023 වර්ෂයේ ප්‍රථම චීන සංචාරක පිරිස ඊයේ මෙරටට පැමිණියා. චීනයේ ග්වැන්ෂෝ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂිත ගුවන් යානයකිනුයි ඔවුන් මෙරටට පැමිණ තිබුණේ. චීන සංචාරක කණ්ඩායමට සංචාරකයන් 117 දෙනෙකු ඇතුළත්. සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චංග හොන් ඇතුළු පිරිසක් එම අවස්ථාව හා එක්ව සිටියා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ චයිනා ඊස්ටර්න් ගුවන් සේවය මගින් අප්‍රේල් පළමුවනදා සිට දෙරට අතර සතියකට ගුවන් ගමන් වාර 9ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එමගින් චීන සංචාරකයන් 5000ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. අප්‍රේල් මාසේ 4වෙනිදා සිට සතියට වාර 9ක් බැගින් නගර 3කට ශ්‍රී ලංකන් එයාලයින්ස් චයිනා ඊස්ටර්න් එයාලයින්ස් මිසියු සේවාවන් ලංකාවට පටන් ගන්නට පැමිණෙන අතින් ලොකු විශ්වාසයක් තියෙන ලංකා සංචාරක කර්මාන්තය ගොඩ දාන්න පුළුවන්. ජපානයේ පැවති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති රොඩ්නි පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. තානාපතිවරයා පවස ඇත්තේ රට ගොඩ ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ජපාන් රජයේ ව්‍යාපෘති ගණනාවක් නැවත ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ අපි ජයිකා සහ ජේබි ආයතන ඔස්සේ නිරන්තරයෙන් සම්බන්ධ වෙලා වැඩ කරනවා. ජපාන් රජයත් ජපාන් ව්‍යාපාරික ප්‍රජාවත් ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ වැටසටහන් දියත් කිරීමට කැමැත්තක් දක්වන බව මට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.